ഇലാട് പെരുടുഗാമി സമാജവാദി പക്ഷേ അധ്യാപന ഏകം കുടുംബ സൗന്ദര്യ ആരാധന തമിഴ് സിറ്റ്ന ഒബ സിരുദനാഗേം അവസരായി മുലിമ അന്തർ വിശ്വവിദ്യാലയ ശിഷ്യബല മണ്ഡലയ പ്രമുഖവ ശിഷ്യ വ്യാപാരയെ മേ സംവിധാനം കല കടയുത്ത് മേ മൊഹത്തേ ദേശപാലനേതി ഇതാമ വെദഗത് ദയക് കല സലകനവ දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත් එහෙම නැත්නම් ත්‍රස්ත විරෝධී පනත් කියන නමින් පනත් දෙද්දී ඇත්තටම ත්‍රස්තවාදය කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා අපි හොයාගට යුතුව තියෙනවා ත්‍රස්තවාදය කියන වචනයට ශබ්දකෝෂීය නිර්වචනයේ තියෙන්නේ දේශපාලනය සඳහා මාර්ගයේ විදිහට ත්‍රස්තය බිය ගැන්වීම භාවිත කරන අය දැන් මේ අනපනත් දිහා බැලුවට පස්සේ ඇත්ත ත්‍රස්තවාදී කවුද කියලා හොඳටම පේනවා දේශපාලනය කිරීමේ මාර්ගයක් ලෙස ජනතාව බිය ගැන්වීම ජනතාව ත්‍රස්තයටපත් කිරීම දැන් ඒක සිදු කරගෙන ඉන්න රාජ්‍ය. ඒ නිසා මේ පනත් රාජ්‍ය ත්‍රස්තවාදී පනත්. මේ රාජ්‍ය ත්‍රස්තවාදී පනත් තරහා ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කරලා බිය ගන්නන්න මේ උත්සාහ කරන්නේ. ඒ බිය ගැන්වීමට අපි හසු විය යුතු නැහැ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතයි අලුතෙන් ඇවිල්ලා තියෙන ත්‍රස්ත විරෝධී පනතයි ගත්තට පස්සේ ඒක මූලිකම දෙකක් තියෙනවා. ඒ වෙනස්කම් දෙකේ ඉන්නේ 1978 2023 අතර රජයට ආපු අභියෝගයේ වෙනස් වෙච්ච පදේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදීන් කියලා අර්ථකථනය කරද්දී ඒ අර්ථකථනයේ මූලිකත්වයක් දීලා තියෙනවා ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම් කියන එක. නමුත් අලුත් පනතේ ආයුධ සන්නද්ධ ක්‍රියාකාරකම් නෙමේ සාමාන්‍ය වැඩවර්ජනයක් කරන එක උද්ඝෝෂණයක් කරන එක පවා අත්පත්‍රිකාවක් මුද්‍රණය කිරීම පෝස්ටරයක් කැළවීම පවා ත්‍රස්තවාදී නිසා නම් කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. ඉතිරන්නේ මේ කලින් පනත ගත්තොත් එහෙම ත්‍රස්තවාදී ලෙස නම් කරලා තියෙන විශේෂ කණ්ඩායම් විශේෂ කුඩා කණ්ඩායම් කියලා නම් කරලා තියෙන්නේ. නමුත් මේ අලුත් පනතේ සමස්ත ජනගහණයම ත්‍රස්තවාදී විය හැකියි කියලා පූර්ව උපකල්පනය කරලා තියෙනවා. ඒ නිසා හරියටම මේ පනත් එන්නේ ජනතාවගේ අරගල ජනතාව නැගී සිටින එක නම. ඉතින් ජනතාවගේ බලයක් උඩ නැගෙන එක නවත්තන්න ඒකට බියෙන් තමයි මේ වයින්. හැබැයි අවසානයේදී ජනතාවගේ බලය විසින් තමයි මේ සියලු ප්‍රශ්න විසඳන්නේ කියලා අපිට ඉතාම හොඳින් තේරුණා. උදාහරණයක් විදිහට පහුගිය කාලේ පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල බිඳවැටීමක් තිබුණා. බාල ඖෂධ ගෙනල්ලා ලෙඩ්ඩු මැරුණා. වෛද්‍යවරු සෞඛ්‍ය වෘත්තිකයෝ රටහැර ගියා. ඒ තීරණ ගැනීම සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක් කැල්ලට විවිධ චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වෙද්දී පාර්ලිමේන්තුවේ මොකද වුණේ? පාර්ලිමේන්තුවේ ඔහුට විරුද්ධ විශ්වාස භංගයක් ආවා. ඒ විශ්වාස භංගයේදී ඔහු සම්බන්ධ මුළු සමාජයම විශ්වාසය බඳ වෙලා තියෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙක් ඔහුට අතීස්සුව ඔහු විශ්වාසයි. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් සමාජයේ ජනතාව නියෝජනය කරන්න ඇති කියන එක පැහැදිලි. හැබැයි අවසානයේදී අද වෙද්දී කෙහෙලිය රමුක් කැල්ලව සෞඛ්‍ය අමාත්‍යතුරෙන් අයින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාසය පළ කරන පස්සේ එළියේ ජනතාව අතර හැදුණු බලය ජනතාවගෙන් නැගුණු හඬ නිසා ඒක ප්‍රමාණවත් නැහැ. එමෙති කෙනෙක් ඉවත් කළ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. නමුත් අවුම් වශයෙන් ජනතාව මේකට එරෙහිව හඬ නගපු නිසා තමයි මෙවැනි ප්‍රතිඵලයක් හරියන්නේ. ඒ හෙට අනිද්දා වෙද්දී අපි මූණ දෙමින් ඉන්න ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා ජනතාවගේ මැදිහත් වීමක් කරන්න වෙන උත්තරයක් නැහැ. දවස් දෙක තුනකට කලින් විදුලි බිල අත්නොමතික ලෙස අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කරලා ඒ විදුලි බිල වැඩි කරලා දවස් දෙකක් තුනක් යනකොට අද දැන් මොහොතකට කලින් ප්‍රවෘත්තියක් ආවා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කරන කිරීම සඳහා වන පනත් කෙටුපත ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනවා. ඒතර මේ එන පිළිවෙල හරි පැහැදිලි. එන පිළිවෙල හරි පැහැදිලි. මුලින් කිව්වේ පාඩු ගන්න බෑ කියලා. ඊට පස්සේ පාඩුව පියවා ගැනීම සඳහා කියලා විදුලි බිල වැඩි කරා. ඊට පස්සේ ලාභ ගැනීම සඳහා විදුලි බිල වැඩි කරා. ගෙවිච්ච මාස 6 ජනවාරි පළවෙනි දිනවල ජූනි 31 දෙනකොට රුපියල් කෝටි 2500ක ලාභයක් උපයලා තියෙනවා විදුලි බල මණ්ඩලෙ. ජූලි මාසයේ අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ විදුලි බල මණ්ඩලෙ ලාභයි. ඒ ලාභ තිබියදී තවදුරටත් ලාභ අධික කර ගැනීම සඳහා තව බිලියන් 40ක රුපියල් කෝටි 4000ක ලාභයක් අය කර ගැනීම සඳහා තමයි විදුලි බිල වැඩි කිරීම කරන්නේ. ඒ වැඩි කරන්නේ වෙන මොකිටවත් නෙවෙයි. ලබන සතියේ පනත එනවා. මේක ලාභ ලබනවා කියලා පෙන්නලා මොකක් හරි පරිපණිකට විකුණලා දාන්න. ඉතින් මේ රජයේ හැසිරෙන්නේ හරියටම ගත්තොත් එහෙම අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය දකින් දකින් දේ විකුණනවානේ මත්ද්‍රව්‍ය ගන්න. ඒ දකින් දකින් දේ විකුණන තැනට තමයි අද මේ ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක පරද්දන්න මේක පරාජය කිරීම සඳහා පුළුල් ඒකාබද්ධතාවයක් ඕනේ. රාජ්‍ය ත්‍රස්තවාදීන් නැවිලා ජනතාව ත්‍රස්තවාදීන් කියලා නම් කරන්න යනවනේ. ස්මාර්ට් ආණ්ඩු ස්මාර්ට් ලෝකයක් හදන්න කියලා පොරොන්දු වෙලා ආපු කට්ටිය අඩුම ගානේ Facebook එකේ කමෙන්ට් එකක් දාන කෙනා, ලයික් එකක් දාන කෙනාව, ෂෙයා කරන කෙනා වල්ලලා අවුරුදු පහ කිරේ දාන්න යනවා නම්
ඒවට විරුද්ධව පුළුල් ඒකාබද්ධතාවයෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා නැවත වතාවක් අත්තරශිතාව ශිෂ්‍ය බල මණ්ඩලයට ස්තුතිවන්ත වෙන ගම මේ අද ගොඩනැගෙන ඒකාබද්ධතාවයට ternary සමිතියේ අපේ උපරිම සහාය සහ දායකත්ව හිමි වෙන බවත් සමත කරමි. මේ මේ ගොඩනැගෙන ඒකාබද්ධ වේදිකා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නතර වෙනවා. ස්තුතියි. සාහච්ඡ සභාවන්තය කිරීමට සිවිල් ක්‍රියාකාරී ජීවන්ත පීරිස් පියතුමාට